ප ක්‍රමය සඥාපනය අති විශාල වූ මේ ලෝකධාතුවෙහි අනන්ත අපරිමාන සත්ව සමූහයක් වාසය කරන බව බෞද්ධ වූද අබෞද්ධ වූද සැමදනා විසින්ම එකසේ පිළිගත්තා වූ කාරණයකි. නමුත් දැනට ජීවත්වන්නා වූ මේ සත්ව සමූහය ලෝකෙහි පෙරපටන්ම සිටියේද. දැ අලුතෙන්ම උපන්නේද ඔහු මරණින් මතු නැවත උපදිද්ධ නූපදිද්ද උපදිතහොත් ඒ උපත්තිය කෙසේ සිද වේද ඔහු පළමුකොට ක හටගත්තාහුද කවර කලෙක හටගත්තාහුද පෙර සත්වයන් නොමැතිව ලෝකය හිස්ව පැවැත්තක් ද සත්ව්‍යයන් නැතිවීමෙන් මතුකාලෙහි දී හෝ එසේවේද කරුණු රැස අල්ප ධර්මඥානය ඇත්තා වූ සාමාන්‍ය ලෝකයාහට තීරණය කරගත නැහැකිව නානා මත පහළ කරමින් වාද විවාද කරමින් සැක සහිතව පවත්නාහුය එබවින් යතෝක්ත කරුණු පහදා දක්වන්නා වූ ග්‍රන්තයක් මේ කාලයට ඉතාමත් ඕමනාව තිබෙන බව දුටු අප විසින් පුනරුප පත්ති ක්‍රමය නම්ූේ ග්‍රන්ථය කාටත්තේරුම් ගත හැකිමන පරිදි ලිහිල් බාසාාවෙන් නානා හේතු උදාහරණ දක්වා කරුණු ප්‍රත්්‍යක්ෂ කිරීමෙන් ලියන ලදී. මීට රේරුකාණෙ චන්දවිමල ස්තවීර වැල්ලබඩ පන්සල පානදුර ග්‍රන්ථය සම්පාධනය කොර තිබෙන්නේ ක්‍රිස්තුවර්ෂ එදදාස් නමසය විසි හතේදීය ු පත්ති ක්‍රමය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපපත්තික්කම වාදීනං වරං අනු පත්තිකං ජිනංච තස්ස දම්මාංච සංගංච සිරසා නමේ. සකල නේය පරාගත වූ අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සර්වජ්ඥාන් වහන්සේගේ අ්‍යන්ත නිර්මාල ධර්මයෙහි පමණක් නොව, රාගාදී කලේෂයන්ගෙන් දූෂිත වූ සිත් ඇති ප්‍රදේශදර්ශී ඇතැම් ශාස්තුවරයන්ගේ ධර්මයන්හිීද, මේ සත්වයෝ නැවත නැවත චුතවෙමින් උපදමින් සංසාරයයි කියනලද මේ බවාාත්‍රේහිම බ්‍රමණයවෙමින් සිටින බව දක්වා තිබේ. ඒ නැවත නැවත ඉපදීමට පුනරුප පත්්‍යයයි කියනු ලැබේ නමුත් බුද්ධාගම යැයි කියනලද සර්වච්ඥ්‍ය ධර්මයේ දක්වා තිබෙන පුනරුපත්ති ක්‍රමයහ අන්‍ය ධර්මයන් හි දක්වන ලද පොනරුප්පත්ති ක්‍රමයන්ට ඉතාමත් වෙනස් වූ සුක්ෂම වූ ක්‍රමයකි. අන्य බොහෝ ශාස්තෘුවරයන්ගේ ධර්මයන් හි සත්වයෝ පළමුකොට දෙවියකු විසින් හෝ බඹෙකු විසින් මවන ලදුව පසුවේ සත්වයන්ගේ ආත්ම අනික්ස්ථානයන් කරා යාමෙන් පුරරුප්පත්තිය සිදුවන බව දක්වා තිබේ. සර්වාඥ ධර්මය වනාහි දි බ්‍රක්්මාදී කිසිවකුගේ මැවීමකින් හෝ අන්ක්‍රමයකින් හෝ අලමුකොට පටන් ගැනීමක් නොමැතිව ස්වභාවයෙන්ම ඇත්තා වූ සත්වයන්ගේ පුනරුපපත්තිය එ භවයකින් අන්භවයකට කිසිවක් නොගොස් සිදුවන බව දක්වා තිබේ. එබැවින් ඒ අන්‍යධර්මයන් හි දක්වන පුනරුප්පත්ති ක්‍රමයන්ට අතිශයෙන් වෙනස් බව දතයුතුයි. ක්ලේෂයන්ගින් දූෂිත වූ සිත්තඇත්තා වූ සියල් සියල්ල දන්නා නුවන නැත්තා වූ මිසදිටුවන් විසින් කල්පනාකොට සාධාතිබෙන ආගම්වල දක්වන කරුණු අනියෝගක්ෂම ොති අනියෝගක්ෂම නොවීම යනු ඔවුන් විසින් ප්‍රකාශ කරන්නා වූ ඒ ඒ කරුණු ගැන ඔවුන්ගෙන් ප්‍රශ්නැ සුවහොත් ඒවා විසඳ තමා කියන කාරණය ප්‍ර්‍යක්ෂ කරන්නට නොහැකි වීමයි. මිත්‍යා දෘෂ්ටිකයෝ වනාහි ඔවුන්ගේ ආගම්වල දක්වා තිබෙන්න්න වූ පණ්ඩිතයන්ගේ අනියෝගේයේදී එනම් ප්‍රශ්න विචාරයමීදී, ස්පුට කළ නොහෙන සියල්ල දේව රහස්्य කියාහෝ, දිव්‍යඥානයෙන් මිස මනුෂ්‍යඥාය ානයෙන් දත නොහෙන කරුණුය කියාහෝ කියති. ඔවහුද ඒ ධර්මයන්ගේ හරයක් නැති බව දැක දැකත් ඒවා දේව රහස්्य කියා සැනසති. නමුත් නිර්මල වූ බුද්ධධර්මයහි, ශාස්ත්‍රානුකූලව ඔප්පු කළ නොහැකි වූ අනියෝගක්ෂම නොවූ එක ධර්මය කොදු නැත්තේය. එබැවින් සර්වචඥ ධර්මයේ බුද්ධ රහස්්‍ය කියාහෝ, දේව රහස්්‍ය කියාහෝ, මනුෂ්‍යඥානයෙන් දත නොහැකිය කියාහෝ, කිවේතු ධර්ම කොට්ටාසයක් නැති බව ධතයතුයි. බුද්ධ ධර්මය වනාහි මනුෂ්‍යඥානය, දෙවියන්ගේ ඥානයට වඩා පහත්කොට උගන්වා නැත්තේය. ලෝකෙහි කල්ප කෝටි ගණනකින් වත් අන්‍යන්ගෙන් නොයිගෙනගෙන, තමාගේම ඥානශක්තියෙන් සියල්ලම දැන සර්වච්ඥ බවට පැමිණෙන් න්නේේත් මනුෂ්‍යයෙක්මය. දෙවියෙක් හෝ බ්‍රක්්මයෙක් හෝ කිසි කලෙක සර්වචඥ පදවයට නොපැමිණෙති. දහස් ගණන් දෙවියන් එකතුව බොහෝ වර්ෂගණන් කල්පනා කොට නිිෂ්චිය කරගතහැකි නොවූ දුෂ්කර ප්‍රශ්න පවා දිව්‍ය බ්‍රක්්මයෝ බුදුන්කරා පැමිණ විචාරා විසදාාගෙනයති. එබැවින් මනුෂ්‍ය ඥානය දෙවියන්ගේ ඥානයට වඩා අපහත් නොවන බවහා මිසදිටුවන් විසින් දේව රහස්සය කියන ශ්‍රාස්ථාන කෝලව ඔප්පු කළ නොහෙන කරුණුද සත්‍යය නොවන භවධතයුතුයි. බුද්ධාගමයේ මනුෂ්‍යියන්ඩ තේරුම්ගත නොහෙන රහස් නැතයයි කී නමුත් සකල බුද්ධධර්මයම සෑම දෙනාටම තේරුම් ගත හැකි නොවයි. ඊට හේතුව නම් ඒ ධර්මය අනුක්‍රමයෙන් උගෙන තේරුම්ගතයුතු වූ සියුම් ශාස්ත්‍රයක් වීමයි. එක දෙක තුනහතර යනාදී වශයෙන් ගණන් කිරීමට නොදත් දරුවාට ඒ තත්ත්වයේ සිටිනතුරු උසස් ගනිත ක්‍රම උගන්වා තේරුම් කරවිය හැකි නොවෙයි. කුමක් හෙයින්ද යතහොත් උසස් ගනිත ක්‍රමයක් කියාදුන් කල ඒ තේරුම් ගතහැකි තත්වයට ඔහු පැමිණ නොසිටිහයිනි. එපරිද්දෙන්ම ධර්මය උගෙන ඒ ඒ ධර්මකොටස් තේරුම් ගතහැකි තත්ත්ව වලට පැමිනිියා වූ තැනැත්තන්ටම ඒ ගැඹුරු දහම් කොටස් තේරුම් ගත හැකි වෙයි. ඒ ඒ කරුණු තේරුම් ගතහැකි තත්ත්වලට පැමිණියහොත් කාටවුවත් බුද්ධාගමයේ දැක්වෙන සියලුම කරුණු නිසැකව දතහැකි වන බැවින් එහි තේරුම්ගත නොහැකි කරුණු නැත යැයි කියනලදී. සර්වචඥ ධර්මයේ දැක්වෙන පුනුරුත්පත්ති ක්‍රමය ඉතා සියුම් වූුවක් බැවින් ය තත්වාකාරයෙන් තේරුම් ගැනීමත් එපමණ පහසු නොවන බැවින් හා, සත්ව උපපත්්‍යය ගැනම තවත් තිබෙන්ලා වූ ප්‍රශ්න නිරාකරණය වීම පිණිසද මෙහි පුනරුප්පත්තිය සිදුවන ක්‍රමය පළමුකොට නොදක්වා පළමුකොට දැනතිබිය යුතු වූ සත්ව බේදය මැවීම ඇති නැති බව, සත්වයන්ගේ මුලක් ඇති නැති බව අලුත් සත්වයන් පහළ වන නොවන බව සත්වයන් ශය නොවන බව යනාදී කරුණු ප්‍රථම කොට දක්වනු ලැබේ. සත්ව ප්‍රබේද සත්වයෝ වනාහි නෙරයකයෝ, තිරශ්චීනයෝ, ප්‍රේතයෝ, මනුෂ්‍යයෝ දෙවියෝ යැයි පස්වර්ගයකි එයින් නේරයික සත්වයෝ නම් අටමහ නරකෙහි හා එක්ක සය විසි අටක් වූ ඔසුපත් නරකවලද දුක්විදින්නාවූ සත්වයෝය ඔහු මනුෂ්‍යයන් මෙන් දෙපා ඇති සත්ව කොට්ටාසයකි. ඔවුන්ගේ ශරීර ඉතා මහත් වෙති ඇතැම් කෙනෙකුගේශරීර ගෞව් පමණද ඇතැම් කෙනෙකුගේ ශරීර දෙගව් පමණද ඇතැම් කෙනෙකුගේ ශරීරය තුන් ගෞ් පමණද ඇතැම් කෙනෙකුගේ ශරීර යොදුන් පමණද විශාලවෙේ. අවිීචි මහ නරකෙහි පැසෙන්ලා වූ දේවදත්ත හාමුදුරුවන්ගේ ශරීරය සයක් යොදුුන් ශරීරයකි. ඔවුන්ගේ ශරීර මනුෂ්‍යයන්ගේ ශරීර මෙෙන් තද නොවෙයි පෙන පිඩුමෙන් ඉතා සිවම්වෙයි දුර්වලවෙයි මහනිල් මල්පෙත්තකින් ගැසුවද කැඩී යන තරම්ය මේ නෙරේක සත්වයන්ගේ ස්වභාවයයි. තිරස්්චීන සත්වයෝ වනාහි ඉතා විසිදුරු වූ කොටසකි. ඔවුහු සාමාන්‍යයෙන් පා නැතිසත්වයෝය, දෙපා ඇතිසත්වයෝය, සිවපා ඇතිසත්වයෝය, බොහෝ පා ඇතිසත්වයෝය යැයි සතර කොටසකට බෙදෙති. එක එක කොට්ටාසයක එකනෙකට ශරීර ස්වභාව ගතිගුණ ආදියෙන් බොහෝ වෙනස්කම් මැත්තා වූ දහස් ගණන් සත්ව ජාතීහු වෙති ඔවු නතර මනුෂ්‍ය ඇසට නොපෙන්න තරම් කුඩා සත්තුද වෙති ඕවු නතර මනුෂ්‍ය ඇසට නොපෙනන තරම් කුඩා සත්තුූද වෙති යොදුන්ගණන් විශාල සත්තුූද වෙති ප්‍රේතියෝ නම් නානාවිද ශරීර ඇති සැපෙන් පහවූ මනුෂයන්ට නොපෙනෙන්නා වූ සත්ව කොටසකි ඔහු සාමාන්‍ය ජාති දොලාකට බෙදා දක්වා තිබෙයි ඔවුන්ගේ නම්හා ස්වභාවේ මතු දැක්වෙන පරිදිී දතයුතුයි. එක වන්තාස සෙම්සොටු ආහාර කොට ඇති ප්‍රේතයෝ දෙක කුණ පාස මිනිසුන්ගේ හා සතුන්ගේ මලකුණු ආහාර කොට ඇති ප්‍රේතයෝ තුන ගූතකාදක අසූචි ආහාර කොට ඇති ප්‍රේතයෝහතර අග්ගි ජාල මුख කටින් නික්වෙන්න වූ ගිනිදැල් ඇති ප්‍රේතයෝ පහ සූචි මුख ඉදිකටු මලක් පමණ මුක ඇති මහා හැළියක් පමණ බඩ ඇති ප්‍රේතයෝ අය තන් හට්ටිත සාගිෙන් හා පිපාසයෙන් නිතර සිටින බැවින් ආහාරපාන ආශාවෙන් පෙළෙන ප්‍රේතයෝ අත සුනි්ජාමක ගින්නෙන් දාගිය කණුවක් මෙන් බියලී ගිය ශරීර ඇති ප්‍රේතයෝ. අට සත්තංග ආයුද වැනි වූ තමාගේ ශරීරයම කැපෙන නිය ආදී ශරීර අවයාව ඇති ප්‍රේතයෝ නමය පබ්බතංග අර්ත ප්‍රමාණ වූ විශාල ශරීර ඇති ප්‍රේතයෝ දය අජ ගරංග ඉබුරන්ගේ ශරීර වැනි ශරීර ඇති ප්‍රේතයෝ. එොළ වේමානික විමානවලයි ඉපිද සැපදුක් දෙකම කලින් කල විදිින්නා වූ ප්‍රේතයෝ. මහිද්දික කැලෑවල වාසය කරන්නා වූ මහා ඉර්දිී ඇති ප්‍රේතයෝ තවත් මෙහි නොදක් වන්නා ලද්දා වූ මස්පිඩුවනි ශරීර ඇති ප්‍රේතයෝ හැට සැකිලි බඳු ශරීර ඇති ප්‍රේතයෝ හම නැති ප්‍රේතයෝ යනාදී නොයෙක් වර්ගවල ප්‍රේතයෝ වෙසෙති. මනුෂයන්ගෙන විශේෂෙන් කිවියයුත්තක් නැත්තේය දෙවියෝ නම් මනුෂයන්ට වඩා අධික වූ සැපැත්තා වූ මනුෂ්‍යයන්ට නොපෙනෙන්නා වූ මහානු භාව සම්පන්න වූ සත්ව කොට්ටාසයකි ඔවන්ගෙන් සමහරෙක් මේ පෘතුවේ ඇසුරුකොට රුක්ෂ පර්වතාදියෙහි විමන්වල වෙසති. සෙස්සෝ ආකාශයෙහි විමන්වල වෙසති. ඔවුන්ගේ ශරීරද නොයෙක් ප්‍රමාණ වලින් යුක්තවෙයි. දෙවි කෙනෙක්පු රාහු නම් අසුරේන්ද්‍රයාගේ ශරීරය හාද අටසීයක් යොදුුන් උසයි. වියන්ගෙන් කොටසක් බ්‍රහ්මයෝ යයි කියනු ලැබේති. ඔවුන්ගේ කොටසකට සිත පමණක් මුත් කයක් නැත කොටසකට කය මිස සිතක් නැත කොටසකට සිත කය දෙකම ඇත. නමුත් ඔවුන්ගේ කයිහි ගාන ජෙවා කාය යන ඉන්ද්‍රිය තුන නැත්තේය. ඔවුන්ගේ ශරීරයහි යොදුන් සිය දහස් ගණන් විහිදන්නා වූ ආලෝක ඇත්තේය ගේ ශරීරය අතිශයෙන් සියුම්ද වෙති. ඒවා කාමාවචර දෙවියන්ගේ ඇස්වලටද නොපෙනෙති. යටකී සත්වය නුපදින්නා වූ යෝනි හතරකි. එනම් අන්ඩජ යෝනිිය, ජලාභූජයෝනිිය, සංසේදජ යෝනිිය, ඕපපාතික යෝනිය යන හතරයි. ඒ ඒ යෝනිවල උපදින්නා වූ සත්වයන්ට, අන්ඩජ ජලාභූජාදී ඒ ඒ නම් විවහාර කරනු ලැබෙත්. මෙහි අන්ඩජ සත්වයෝ නම්, බිජුතුළ උපදින්න වූ සත්වයෝය. බිජු තුළ පක්ෂිහුද සර්පයෝද මත්සයෝද බොහෝසේයිනඋපදිති. බිජු වනාහි ඒ සත්වයන්ගේ මෞකුස පිළිසිඳ ගැනීමෙන් මෞකුස තුළ හටගෙන ඒවා කොස්සින් බිහිවූවාට පසු උුසුම ආධාරයෙන් ඒවා තුළ එපිද සිටින සත්වයෝ අනුක්‍රමයෙන් වැඩි බිජුව පලා ඉන්නෙක්මැති. සුදුසු කාලයට උනුසුම නොලබුවොහොත් ඒ සත්වයෝ එහහිම මිය ඇති. ජලාබූජ සත්වයෝ නම් මව්කුස දරුවන් හට ගන්නා වූ කෝෂය තුළ උපදින්න වූ සත්වයෝය අන්ඩජ ජලාබූජ සත්ව දෙවර්ගේම පිළිසිඳ ගැනීමේ පටන් සම්පූර්ණ වූ ඉන්ද්‍රියන් නැත්තා හූ නොවෙති. ඉලසිඳ ගැනීමෙහි ඔවුන්ට පහළවන්නේ චක්ෂුරාද්‍රී පංච ඉන්ද්‍රියන්ගෙන් කාය ඉන්ද්‍රිය පමණකි. සෙසු ඉන්ද්‍රියන් හා අත්පා ආදී සරීරාව්‍යාවද පසුව පහළවෙයි. සංසේදජ සත්වයෝ නම් කුණුබූ මත්සමාංශය, කෑමවර්ගය පලාපලවර්ගය දිරාගිය ලී, කසල යනාදිය. දුර්ගන්ධය ඇත්තාව වූ ද්‍රාවයන්හි උපදිනා වූ සත්වයෝය මේ සංසේජජියෝනිියෙහි බොහෝ කොට උපදින්නේ තිරිසන් සත්වයෝය ඇතැම් වෙටක මනුශ්‍යයෝධ උපදිති ආසංකා නම්වූ රාජදේවිය පියොම් ගැබක උපන්නේීය අම්බපාලී ගනිිකාව අඹ ගස්සක උපන්නේීය චිංචිමානවිකාව සියබලා ගසක උපන්නේීය දම දෙවියන්ගේ පුත්‍රයන් පන්සිය දෙනාගෙන් හාරසියානු නවදනෙක් ගැබ් මලයෙන් උපන්නෝය. මේ සංසේජද සත්වයෝද අන්ඩජ ජලාභූජ සත්වයන් මෙන් උපපත්තියෙන් පසු කර්මානුකූලව අනුක්‍රමයෙන් වර්ධනය වෙති. ඕපපාතික සත්වයෝ නම් වේග අවත් පැෙන්න්නාක් මෙෙන් සර්වාංග ප්‍රත්‍යාංග සම්පූර්ණ උස මහතින් යුක්තව මතු වැඩියයුත්තක් නොමැතිව උපන්නා වූ සත්වයෝය. මේ යෝනි හතර අතුරෙන් නේරයික සත්වයන් හා බූමාටු දෙවියන්ගෙන් අන්්‍ය වූ දෙවියෝද නිජ්ජාම තන්හික ප්‍රේතයෝද යන මෝහු ඕපපාතිකවම උපදිති. සෙසු සත්වයෝ යෝනිි හතරෙහිම උපදිති නිරයේ බුම්ම වච්්‍යේසු දේවේසුචනයෝනිියෝ. තිස්සෝ පුරිමිකා හොන්ති චතස්සෝපි ගතිත්තයේ. සත්වයන්ගේ මුල. ලෝකෙහි බොහෝ දෙන පටන්ගැනීම ඇත්තා වූ දේවල් වූ එකම පක්ෂයක් බලා ලොව යමක් ඇත්නම්, ඒ සියල්ලේම පටන් ගැනීමකදු ඇතයැයි සිතා, සත්වයාගේ පටන්ගැනීම හා ලෝකයේ පටන්ගැනීමද සොයති. ඒ වනාහි ඉදිබු පියාපත් සෙවීම වැනිවූ කවුඩු දත් සෙවීම වැනිවූ නිෂ්පල ක්‍රියාවකි. කුමක් හෙයින්ද අතහොත් සත්වයන්ගේ පටන්ගැනීමක් මුලක් නැති බැවිනි. නැත්තා වූ පටන් ගැනීම සෙවීමෙන් එය කිසිවෙකුට කිසි කලක ලැබිය හැකි නොවේ ලෝකෙහි අඳකාරයට විරුද්ධ වූ ආලෝකයද. උෂ්නයට විරුද්ධ වූ සීතලද දුකට විරුද්ධ වූ සැපද, යහපතට විරුද්ධ වූ අහපතද. ලෝබේට විරුද්ධ ව අලෝබයද, කෝපේට විරුද්ධ වූ මෛත්‍රියද. මෝහයට විරුද්ධ වූ නුවනද යනාදී වශයෙන් සකළ ස්ොභාව ධර්මයන්ටම ඒ ඒ ධර්මයන්ගේ ප්‍ර විරුද්ධ ස්භාවයනුදු ඇත්තාහුිය? අප ඇස්වලට පෙනෙන්නට තිබන සෑම දෙයක්ම ඒ ඒ දේ වෙන් කිරීමට කරුණුවන කොන් නැත්තා හුය ඒ කොන් වලින් මෙතැන් සිට අසවල්දය දක්වා මේ දේය අසවල්තැන් සිට අසවල්තන දක්වා අසවල්දේය යැයි ඒ ද්‍රාවියන් එකක් අනිකකින් වෙන් කරනු ලැබේත් එසේ එකකින් අනික වෙන් කර ගැනීමට කොන් සියල්ලේම තිබේද යතහොත් ආකාශයේ එසේ කොන් නැත වස්ත්‍රාවරණ ඇඳ පුටු යානවාහන ගම් නියම්ගම් රාජධානයාදී බොහෝ දේවල් කොන් ඇතිබැවින් ආකාශයක් ඇත්නම් එහිද කොන් තිබිය යුතුයැයි යමෙක් ආකාශයේ කොන් ස්වැන්නට වෑයම් කෙරේනම් ය නිශ්පල ව්‍යායාමයකි කුමක් හෙයින්ද ඇතහොත් ආකාසයේ කොනක් නැති වූ ස්වභාවයක් වූ බැවිනි ඇත්තාා වූ ස්වභාවයාගේ විරුද්ධ පක්ෂය වූ කොන් නැත්තා වූ දේවල් ඇතුවක් මෙන්ම පටන් ගැනීමක් ඇත්තා වූ ස්වභාවධර්මයන්ට විරුද්ධ වූ පටන් ගැනුමක් නැත්තා වූ ස්වභාවධර්මයෝද ඇත්තාහුය. එබැවින් යමක් විද්‍යාමාන වේනම් ඒ සියල්ලේම මුල් හටගැනීමද තිබී යුතු යන කල්පනාව දුරු කළ ගතයුතුය ආකාශය පටන්ගැනීමහෙවත් පළමුකොට පහළවීමක් නැත්තා වූ දේකි. ආකාශය ඇති බව සියල්ලන්ම දන්නා කරුණක් බැවින් හට නොගත්තා නම් ආකාසයකුත් නැතයැයි වාදයට එලඹීමටද කිසිවෙකුට අවකාශයක් නැත්තේය. මේ සම්බන්ධව පීක්ෂා කළයුතු කාරණය නම් මේ ආකාශය සෑම කල්හීම මෙසේම පැවතිාද නැතහොත් ආකාශය නොපැවතිී කලකුත් අතීතය තිබුණාද යන්නයි. ලෝකයේ ආකාශය නොතිබුණා වූ කාලයක් අතීතය තිබෙන්නට නම් තැන් ආකාශය පවත්නා වූ සෑම තැනම වසා පැවතියා වූ යම්කිසි ද්‍රවයක් පෙර ලෝකයේ පුරාතිබිය යුතු වෙයි පෙර ආකාශය නොමැතිව එබඳු දේකින් ලොව වැසී තිබුණේ යැයි පිළිගැනීමට එකද කාරණයක් නැතිබැවින් ආකාශය නොතිබූ කාලයක් නොපැපති බවධත යුතුයි. යමක පෙර නොතිබූ කාලයක් නොමැති නම් එය සෑම කල්හිීමම පවත්නා දෙයකි. කාලේද මුලක් නැත්තා වූ දෙයකි. යම කටගත්තානම් ඊට පෙර එ නොතිබූ කාලයක් තිබිය යුතු බැවින් ඒ හටගත්දය සර්වකාලික වස්තුවක් නොවෙයි. ආකාශය සර්වකාලික වූවක් වේ නම් එහි පළමුකොට හටගැනීමක් කිසිසේත් විය යුතුනොවෙයි. එබැවින් ආකාශය නොතිබූ කාලයක් නැති බවහා ආකාශයක් ඇතත් එහි අටගැනීමක් නැති බවද දතයුතුයි. මෙසේ හටගැනීම් වශයෙන් මුලක් නැත්තා වූ මේ ආකාශ කුහරය තුළ පවත්නා වූ නාමරූපධාතුූ හෝද ආකාශයට සම වූ ආයුෂ ඇත්තෝය ආකාශය තුළ පවත්නා වූ නාමරූප ධාතුූන් නොමැතිව එර ආකාශය පවනක්ම පැවතියේ යැයි කීමට කිසි හේතුවක්ද නැත්තේය. එබැවින් ආකාශය තුළ පවත්නා වූ නාමරූපධාතුූන්ගේ ද පළමුකොට පටන් ගැනීමක් නැති බව ධතයුතුය. සත්වයෝයයි කියනු ලබන්නේද නාමරූප ධාතු සමූහයන්ට එමය නාමරූපධාතුවුන්ගේ අන්්‍ය වූ සත්වයායයි ගතයුතු කිසිවක් නැත. එබැවින් සත්වයෝධ ආකාශය හා සම වූ ආයු ඇත්තෝය. පෙර සත්වයන් නොසිටි කලක් නොපැවතිරේය එබැවින් සත්වයන්ගේද පටන් ගැනීමක් නැති බව ධතයුතුය. ඒ බව මනාකොට දැනගත්තා වූ සියල්ල දන්නා වූ මහ නුවන ඇති ධර්මරාජයන් වහන්සේ විසින් මේ කාරණය දැක්වීම සඳහා අනමතක්ගෝයන් බික්කරේ සංසාරෝ පුබ්බා කෝටි නප්ඥායති යැයි වධරණ ලදී. මහනනි මේ සංසාරය නොදන්නා ලද අක් ඇත්තේය එහි පෙරකොන් හෙවත් පටන්ගැනීම නැත යනු එහිතේරුමයි මැවීම දැනට ලෝකයේ පවත්නා වූ ආගම් මතුරෙන් බොහෝ ගණනක් ආගම් තැනුවා වූ සර්වචඥ නොවූ ආගම්කල්ත්‍රූුවොරයෝ පටන්ගැනීම ඇති නැති ස්වභාව ධර්ම දෙවර්ගයක් ඇති බව නොදැන පටන් ගැනීම ඇති දේවල් නැමැති එක පක්ෂයකටම අනුව කල්පනා කොට හාවෙෙකුගේ අං හොයනාක්මෙන් නැත්තා වූ සත්වයාගේ මුල හොයන්නට ගොස් පුටුව සෑදීමට වඩුවෙක් සිටුව යුතුවා මෙන්, ලෝකේ සෑදූ කෙනෙක්ද සිටිය යුතුයයි, පීට වඩ්ඩක ඥායෙන් කල්පනාකොට ලෝක වඩවා සොයන්නට ගොස්. දෘෂ්‍යමාන ලෝක වඩුවෙකු නැති බව දැනගෙන අදෘෂ්‍යමාන වූ දෙවියන් ප්‍රක්්මයන් වෙතට ලෝක වඩුකම ආරූඩකොට ඊට අනුව Aආගම් තනාගත්හ. ඉබේම ඇතිවූ එක් සත්වයකු විසින් අන්සත්වයන් හා ලෝකයත් මැව්වාය කීම, පීට වඩ්ඩකී ඥායට සකළ ලෝකයම යටත් කරන්නට තැත් කරන නාමරූප ධාතුූන්ගේ තත්වය නොදන්න වූ න්ද බුද්ධියන්ට ඉතා ශක්තිමත් කීමක්සේ වැටහෙන නමුත් එය ධාතුූන්ගේ ස්වභාවය උගන්වන්නා වූ නිර්මල සරුවච්ඥ ධර්ම ආලෝකය ලැබුවන්ට හාස්යට කරුණක් වේමයි. සත්වයන් මැවීම වනාහි ධ්‍යනලාවීන්ට අි්ඥා බලේන්ද ආනුභාව සම්පන්නේ දිව්‍ය බ්‍රහ්මයන්ට ඔවුන්ගේ කර්මජ ඉර්දි බලයේන්ද හැකිවෙයි. නමුත් ශක්‍ර ප්‍රක්්මාදී කිසිවෙකුට සැබෑ සත්වයන් මැවී හැකිනුවෙයි. මවනු ලබන්නා වූ සත්වයෝ බයිස්කෝප් යන්ත්‍රයෙන් දක්වන සත්වයන් වැනි වූ සත්ව ආකාරයෙන් පෙනෙන රූප කොටසක් පමණකි. ප්‍රකෘතියම්ම ලොව ඇත්තා වූ සැබෑ සත්වයන් මවන්නා නම් නාමරූප ධාතුූන් මයි. මවුපිය දෙදනාගේ ශුක්‍ර ශෝනිිත ධාතුවල් උපකාරයෙන් දරුවාගේ මෞකුස පිළිසිඳ ගැනීමත් ඉන් පසු ඉර්තු ආහාර බලයෙන් වැඩීමත් සිදුවන බව සියල්ලම් ප්‍රත්්‍යක්ෂව දන්නා කරුණකි. සත්වයකු පහලවීම දේවබලයකින් වේනම් කියනලද හේතු නොමැතිවද මනුෂ්‍යයන් ඉපිද සිටිය යුතු වෙයි. එසේ ඉපිද සිටින්න වූ එක මනුෂ්‍යයකුද දක්නට නැත්තේය. ඉරතු ආහාරයන්ගේ උපකාරයකින් තොරව දේව බලයකින් ජීවත්වන්නා වූ සත්වේක්ද දක්නාා නොලවෙයි සත්වයන් තුළ පවත්නා වූ නොයෙක් අදහස්ද ඔවුන්ට පහලවන්නා වූ සිද්ධ රූපාද ආරම්මණයන්ගේද ඉරතු ආහාරයන්ගේද ආශ්වය කරන පුද්ගලයන්ගේද තදannya හේතුන්ගේද උපකාරෙන් සිදුවන බව පෙනේ කියනලද හේතුවන්ගේ වශයෙන් නොව අ්්‍ය ආකාරයකින් සත්වයන්ට අදහස් පහළවන බවක් ද සිත් පහළවන බවක්ද නොපෙනේ එබැවින් සත්වයන්ගේ උපපත්තිය හා වැඩීමද පැවැත්මද යන සියල්ලම දෙවියකුගේ බලයකින් නොව ධාතුූන්ගේම බලයෙන් සිදුවන බව දධතයුතුයි සත්වයන්ගේෙන් අන්්‍ය වූ පෘතුවි, වෘක්ෂ පර්වතාදී සකළ ලෝක අවයාවයන්ගේ උත්පත්ති ප්‍රෝෘති දෙකද එසේම සිදුවෙයි. සත්වයන් තනන වඩුවාගේ එනම් මැවුම්කාරයාගේ ආධාරය නොමැතිව ලෝක වඩුවාය කියන මැවුම්කාරයා වූ එකම සත්වයකුට ඉබේම පහළවිය හැකිවීමට හා අ සත්වයන්ට එසේ නොහැකිවීමටද ඔහුට පමණක් පටන් ගැනීමක් මුලක් නැතිවීමට හා අන්්‍යන්ට ඇතිවීමටද කිසිම හේතුවක් නොමැතිව සත්වයන් මැවියහැකි බලයක් ඒ දෙවයාට පමණක් ලැබීමටද අන්්‍යන්ට එබඳු බලයක් නොලබීමටද කාරණයක් නැත්තේය එක සත්වයෙක් කෙනෙකුගේ මැවීම නොමැතිව පහළ වී නම්, අන්්‍ය සත්වයොත් එසේම විය යුත්තෝය. එක සත්වයකුගේ පටන් ගැනීම නොමැති නම්, අන්්‍යන්ගේ ද පටන් ගැනීම නැතිවිය යුතුය. පුටුව සෑදීමට වඩුවෙක් සිටිය යුතුවාක්මන්, ලෝකය හා සත්වයන් මැවීමට කෙනෙක් සිටිය යුතු නම්, ඒ ලෝක වඩුවා මැවීමට, හුටත් වඩා දක්ෂ මැවුම්කාරයෙක් සිටියයුතුමය. යටකි පිට්ටවඩ්ඩකී ඥායෙන් බලන කල ඔහු මැවීමටද තවත් මැවුම්කාරුවයෙක් සිටිය යුතුය. මෙේ මැවුම්කාරයන් සොයාන්නට ගියහොත් මවම්කාර පරම්පරාවේ කොනක් කවර කාලයක ලැබේද නොලැවමයි. කරුණු මෙසේ හෙයින් සව සර්ව බලධාරී වූ එක සත්වේක් ඉබේම පහල වී මේ ලෝකය හා සත්වයන් මැව්වා යනකීම කෙසිම යුක්තියකට නොගැලපෙන බවදත යුතුයි මැවීම විශ්වාස කරන්නන් තමතමා ගැන කල්පනා කරන්න ආර්ත්මයෙන් එකම සත්වය පමණක් මේ ලෝකයට අහේතුකව පහළ වූයේ කෙසේද ඔහු දෙවි වූයේ කෙසේද සර්ව බලයෙන්මසර්ව බලයන්ම ඔහුට ලැබුණේ කෙසේද ඔහු කෙරෙහි පවත්නා මැවියහැකි ශක්තිය කුමක්ද. ඒ ශක්ති විශේෂයෙන් ලෝකයත් සත්වයාත් කෙසේ සෑදු නේද ලෝකවයව වූ රුක්ෂ පර්වතාදී ද්‍රවියන් හා සත්වයන් සෑදෙන්නේ දේව බලයකින්ද. නැතහෝ ධාතුූන්ගේ බලේද යනාදී වශයෙන් මැවුම්කාර දෙවියන් ගැනහා මැවීම් ගැනත් කල්පනා කෙරෙත් නම් ඔුන්ට තිබෙන මිත්‍යා ලබ්දිය තුනීවීමට කාරණයක් වෙයි. මැවීම පිළිගෙන සිටින්නෝ ඒ ස්තීර කර ගැනීම සඳහා පොළො උසුලා සිටීමට තවක් පොළොවක්ද. හිරුට එලියදීමට තවත් ඉරක්ද. මලකට සුවந்தදීමට තවත් මලක්ද. ඕමනා නුවන්නක් මෙන් මැවුම්කාරයා මැවීමට තවත් මැවුම්කාරයකු ඕමනා නැත යයි කියති නමුත් එයින් ඔවුහු කිසි පිහිටක් නොලබති කුමක් කෙයින්ද යතහොත් උසුලන තවත් පොළවක් නොමැතිව පොළව පවත්නාක් මෙන්ද තවත් ඉරකින් එලිය නොගෙන ඉර එළිය කරන්නාක් මෙන්ද තවත් මලකින් සුවද නොගෙන මල සුවද විහිදවන්නාක් මෙන්ද මැවුම් කාරයෙක් නැතිව ලෝකය හා සත්වයාත් පැවති ඇකි බැවිනි ද ලෝකේහි යමක විසින් යම් දෙයක් නිපදවනු ලැබේනම් ඒ සිදුකළ හැකිවන්නේ නිපදවන කත්්‍රූට නිපදවනු ලබනදේ සම්බන්ධව දැනීම ඇතිවීමෙනි. දැනීමම් ඇතිවන්නේ ඒ දේවල් සම්බන්ධව දන්නා වූ සිත් පහලවීමෙනි. සිත් පහලවීම වනාහි අහේතකව සිදුවන කරුණක් නොවෙයි. එය ධතයුතු දේවල් චක්ෂුරාද්‍රී ඉන්ද්‍රියන්ට හමුුවීම ඳදු දෙයක් ඇතයයි අන්‍යන්ගෙන් ඇසීම යනාදී හේතුන් නිසාසිදුවෙයි. ඉන්ද්‍රියන්ට හමු නොවවද ඇති බව නොවැසුවා වූද දේවල් සම්බන්ධව ධ්‍යාන ලාබියකොට හැර අන් කිසිවකුට කිසි කලක සිත් පහල නොවෙයි. යමෙකුගේ දිවෙහි එක්වරකදු පැනිරස්ස දෙයක් නොතවරු නේනම් හෝ, රස ඇති බව අනයෙකු කියනවා හෝ එකවරකදු නොවැසුුවේ නම් ඔහු ලොව පැනිරස දේවල් ඇති බව නොදනී මෙසේ පැනිරසේ ඇති බව නොදන්නා වූ තැනැත්තාට මම පැනිරස හොයමි පැෙන්රස දෙයක් සාධමයයි සිත කිසි කලකත් පහළ නොවේ එබඳු සිතක් පහළවේයයි කියතු හොත් ඒ අසත්යකි පැනිරස දන්නා වූ සිතක් පවා පහල නොවූ තැනැත්තා නිරස දේවල් සොයනවාය සාධන්නට උත්සාකරනවාය කියනවා නම් ය සම්පූර්ණයෙන් මසත්යෙකි සිද්ධවිය නොහැකි දෙයකි සිත්වනාහි ලෝකය මැව්වාය කියන දෙවිය කොට හෝ වේවා මනුෂ්‍ය කොට හෝ වේවා තිරිසන කොටහෝ වේවා යමකොට පහළ වෙත් නම් ඒ සියල්ලම දැනීම් ස්වභාවෙන් සමානවෙයි දෙවියන්ගේ සිත්තයකයා සිතෙහි වෙනසක් විය හැකි නොවෙයි දක්නාා වූ සිතට චක්කු විඤ්ඥානීයයි කියනු ලැබේ. ඒ වනහි කාට උපනත් දතියුතු වස්තුව ඇසට හමුවුවීවෙන්ම උපදී. අන්‍ය සිත්වල ඉපදීමද මෙසේමය. එවැවින් සිත් ඉපදීමට හේ තුද ඒකාකාරවිය යුත්තාහුය. ලෝකය වනාහි ඉතා විසිතුරු වූවකි. ලෝක අවයව වූ එකිනෙකට සමාන නොවූ සත්ව වර්ගියෝද. රක්ෂලතා වර්ගද තෘුණවර්ගද ලෝහ වර්ගද ගල් වර්ගද මැටිවර්ගද තදඥ දේවල්ද ලක්ෂ ගණන් ඇත්තාහුිය ලෝකය යමක විසින් මවනු ලැබුවායකීම සත්‍යයක් නම් මැවීමට පෙර ඉන් එකකදු නොතිබුණේය ඒවා නොතිබූ බැවින් මැවුම්කාරයාගේ ඉන්ද්‍රියන්ට කිසිවක් කමුුණොවූ ඔයේය දිවෙෙහි කිසි කලෙක පැනිරස දෙයක් නොතෙවරුණා වූ යටකිී පුරුෂයාට ලොබ පැනිරස තිබෙන බව දත නොහැක්කාක් මෙන් ලෝක අව්‍යාවයන් ගැන මැවුම්කාරයාට දතහැකි නොවේ ඒවා දන්නාසිත් මැවුම්කාරයාට නූපදී පැනිරස ඇති බව නොදන්නා වූ තැනැත්තාට මම පැනිරසස්ොයමි පැණරැස දෙයක් සාධම යන අදහස ඇතිනුවන්නාක් මෙන් දෙවියන්ටද මම පොළොවක් මවමි ආසක් මවමී මිනිසෙක් ඌරෙ කුකුලෙක් බල්ලෙක් එළුවෙක් බැටලුවෙක් මවම යන අදහස කිසි කලක පහළ නොවේමය. ඉදින් නොදන්නාලද දේවල් සාධන්නට අදහස් කරනවාය කියා නම් සම්පූර්ණයෙන් අසත්යකි. සෑදීමට අදහස් පවා පහළ නොවිය හැකි දෙය සෑදුවායයි කියතහොත් ලොව ඊට වඩා අසත්්‍යයක් තව ඇත්තේද නැත්තේමය එබැවින් ලෝකය මැවූ කෙනෙක් නැති බව දතියුතුයි. පෙර ෝකී නොතිබූ මේ කාලේ සාධන්නා වූ යන්ත්‍රාධිය නිර්මාණය කිරීමට සිත් පහලවීම සිදුුවන්නේ ඉන්ද්‍රියන්ට අමුවීමෙන් දන්නාලද්දාා වූ අසන ලද්ධ වූ ද දේවල් සම්බන්ධයනි දැන් ලෝකෙහි පවත්නා වූ ද්‍රාවියන් නොගෙන අමුතුුවෙන්ම නිපදවන්නා වූ කිසිවක් නැත එබැවින් වර්තමාන ශාස්ත්‍රයන්ට අමුතු දේවල් නිපදවය හැකිවන්නාක් මෙන් මැවුම්කාරයාටත් මැවිී හැකි වීඇයි වර්ධවාගෙන මුලා නොවිය යුතුය සත්වයන් මැව්වාය යන දිට්ටිය ඇති වූ හැටිය සත්වයන් යම් කිසි ඉශ්වරයකු විසින් මවනලද්දේ යන දිට්ටිය ඉතා දීර්ඝකාලයක පටන් සත්වයන් අතර පැවත එන්නේය එය පළමුකොට බඹලොව බමුන් අතර පහළ වී එයින් මේ මිනිස් ලොවටද පැමිණේය ඒ පිළිවල බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වා තිබෙයි එ මෙසේය මේ ලෝකය සෑම කල්හීම මෙසේනො පවති ඉතා දීර්ග කාලයකින් එය නසන්නේ එකල්හි මේ සත්වයෝ බොහෝසයින් ධ්‍යන භාවනාකොට ආබස්සර නම් වූ බ්‍රහ්මලෝකය එහි උපදිති එහි ඒ සත්වයෝ ප්‍රීතියම ආහාර කොට ඇතිව තමාගේම ශරීරාලෝකය ආලෝකකොට ඇතිව සිත්කළ වූ වස්ත්‍රාභරණයෙන් සැරසී අලංකාර උද්‍යාන විමානවල ඉතා දීර්ඝකාලයක් වෙසති දීර්ඝ කාලයෙකුගේ ඇවෑමෙන් නැවත ලෝකේ හටගන්නා වූ කාලයක් පැමිණේ එකල්හි පළමුකොට ආකාශය එක් ප්‍රදේශයක කිසිකකු නැති බ්‍රහ්ම විහා විමානයක් පහළවෙයි එකල්හි ආබස්සරයේ සිටින බ්‍රහ්මයන්ගෙන් කෙනෙක් ආයුශ ගෙවීමෙන් හෝ පින ගෙවීමෙන් හෝ එන් චුතව අලුත් පහළ වූ හිස් වූ බ්‍රහ්ම විමානයහි උපදී ඔහු ආභස්සරේ සිටියාක්මෙන් ප්‍රීතියම ආහාර කොට ඇතිව අලංකාල වස්රාභරණයෙන් සැරස ආකාසයෙන් ගමනාගමනය කරමින් මනෝන්්‍ය වූ උද්‍යාන විමානයන්හි හුද කලාව සිට දියගකාලයක් ගත වූ කල්හි මාවැනි තවත් සත්වයෝම මේ ලෝකයට පැමිනියාහුනම් මැනව යැයි සිතයි. මෙසේ සිටින අතර ආයුෂය ගෙවුණාවෝද කර්මය ගෙවනාාවූෝද බ්‍රහ්මයෝ අනුක්‍රමයෙන් ආබස්සරයෙන් චුතව ඔහුගේ බ්‍රක්්මලෝකයේ උපදී. ඒ සත්තුයෝධ පළමු උපන් බ්‍රක්්පරාජයා මෙන්ම ප්‍රීති ආහාරකොට ආලෝකමත් ශරීර ඇතිව ආකාසචාරීව දියග කාලයක් එහි වෙසෙති මෙසේ සිටින කල ඒ බ්‍රහ්මයන් අතුරෙන් පළමු උපන් බ්‍රක්්මතෙමේ තමා තවත් සත්වයන් උපදිත්වායයි සිතූ බැවින් පසු උපන් සත්වයන් පහළ වූවායයි වර්ධවා සිතා මේ සත්වයෝ මාවිසින් මවන ලද්දාහුය මම ඔවුන්ගේ මැවුංකාරයාය සියල්ලම දන්නා තැනැත්තාය ලෝකයේ ප්‍රධානයා මමයයි වැරදි ලෙස පිළිගනිී. පස්සු උපන් බ්‍රහ්මයෝද තමතමන් උපදිද්දී ඔහු සිටිය බැවින් හා ඔහු අන්‍යන්ට වඩා ආනුභාව සම්පන්න බැවින්ද. මේ බ්‍රහ්මතිමේ ලෝකය මැව් තැනැත්තාය අපි ඔවු විසින් මැවන ලැබූ ෝ යැයි පිළිගනිති මේ පළමුකොට බ්‍රහ්මලෝකයේ සත්වයන් මැව්වා යන දිට්ටිය උපන් ආකාරයයි. ඒ බ්‍රහ්මලෝකෙහි උපන් බ්‍රහ්මයන් අතුරෙන්ද පස්සු උපන් බ්‍රහ්මෝ පළමු උපන් බ්‍රහ්මරාජයාට වඩා මද වූ ආයිද ආයුෂ ඇත්තාහුය එබැවින් ඔහු පළමුකොට ඉන් චුතව ඔවුන්ගෙන් සමහර කෙනෙක් මේ මිනිස් ලොවට පැමිණේ එ නුදු ඇතැම් කෙනෙක් ගිහිගේ හරදමා තපසට්ට වනයට ගොස් ධ්‍යන උපදවාගනී එසේ ද්‍යානුපදවාගත් තැනැත්තාට පෙරවිසූ කඳපිළිවෙල දක්නාාාවූ නුවන පහළවෙයි. එයින් තමා අතීතයේ සිටියා වූ බ්‍රහ්ම ආත්මය පමණක් දකි. ඔහුගේ පූර්ුව නිවාසානුස්සති ඥානයේ දුරුවල බැවින් ඉන් පූරුවයෙහි තමා එපද සිටිය කඳ පිළිවෙ හොටනො පෙනෙයි. එබැවින් ඔහු ඉන් අතීතයෙහි තමා සිටි බව නොදැන බමලොවෙෙහි සිටියදී ගැනතිබූ මිත්‍යා දෘෂ්ටියය නැවතත් ගනිී ඔහු මහජනයාටද මෙසේ ප්‍රකාශ කලයි. මම වනාහි මහත් වූ වීරයෙන් චිත්ත සමාධියකට පැමිණියෙමි ඒ මට අතීතය විසු කඳපිළිවෙල පෙනේ මම අතීතය දක්නෙමි මේ සත්වයන්ගේ උප්‍රත්්‍යය සිදු වූයේ මෙසේය. බමලෝවෙහි ලෝකෙට් අධපති වූ සියලු ලෝකයම තමාගේ වසෙහි පවත්නා වූ තමා මැඩපවැත්තිී හැකි කිසිවෙෙක් නැත්තාාවූ කිසි කලක නොමැරෙන්න්නා වූ සියල්ල දත්තා වූ බ්‍රක්්මරාජය කැතැල් අවශේෂ සත්වේ ඔහු විසින් මමන ලද්දාාහුය මාමල්ලාද අපි වනාහි ඔහු මෙෙන් නීත්‍ය නොවමු අල්පආයෂ්කවමු එබැවින් ඒ බඹලවෙන් චුතව මෙහි පැමිණියමු යැයි ප්‍රකාශ කරයි මනුෂ්‍ය ලෝකයට බ්‍රහ්මයා විසින් සත්වයන් මමන ලද්දේ යන මිත්‍ය අදෘෂ්ටිය පැමිණි පිළිවෙලේ කතාවයි. මෙය ක්‍රමයෙන් මනුෂ්‍යන් අතර පැතිරයාම නිසා මැවීම උගන්වන ආගම් ලෝකයේ බහුල වූහ. කරුණු මෙසේහෙයින් නිර්මාණවාදය පරම අසත්යක් බව ධතයුතුයි. අභිනව සත්වයෝ ලෝකයේ පෙර පටන්ම සිටින සත්වයන් හැර අලුත් අලුත් වූ සත්වයෝධ උපදිත්යැයි ඇතැන් කෙනෙක් විශ්වාස කරයි. නිර්වශේෂයෙන් සකළ ධර්මයන් දැන වදාලා වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි අභිනව සත්වයන් පහළවන බවක් නොවදාළ සේක. අභිනව සත්වයන් උපදින බව ප්‍රකාශ කරන්න වුන් අතුරෙන් ඇතැම් ආම ආගම්කාරයන්ගේ මතේ හැටියට සෑම සත්වයෝම අභිනව සත්වොයෝය. ඔවුන්ගේ මතය එක් ගසකින් තවත් ගසක් හටගන්න ආත්මෙන් පරම්පරාව බෝවී හැකිවන පරිද්්‍යෙන් දෙවියන් විසින් මවනලද සත්වයන්ගෙන් බෝවීම පෙරනොසිටි අභිනව සත්වයන් උපදින බවය එක් ගසකින් බෝවී හටගන්නා වූ ගස්මෙන් මව්පියන්ගෙන් හටගන්නා වූ දරුවෝ පෙරසිටි සත්වයන් නොවේ යැයි කිසිසේත් පිල්ලිගත හැකි නොවේ කුමක් හෙයින්ද යතහොත් ගස මෙන් සත්වයෝ එකනෙක් එකක් අනිකෙකුට සම නොවන බැවිනි. එක් ගහක හටගන්නා වූ බීජයන් ඒ ගස පැවති ප්‍රදේශ රතුගුණයට හා පොළවේ ගුණයට සමාන වූ ෘතුගුණය හා පෘතුවිගුණේ ඇති ප්‍රදේශයක රෝපණය කළහොත් ඒ ග සියල්ලම මාතෘ රෘක්ෂියයට සමානවෙයි මාතෘු රුක්ෂය පැනිරස පාලධරණ ගසක් වී නම් එයි බෝවූ ගස්ද එසේමවෙයි. මාතෘු ෘුක්ෂය ඇඹුල් රසති පළදරණ ගසක් වී නම් සෙසු ගස්ත එසේමවෙයි. ශීත උස්නාදී ගුණවලින් මාතෘු රෘක්ෂය යම් ගුණයකි යුක්ත වේ නම්, ශේෂෘක්ෂයෝද ඒ ගුණයෙන්ම යුක්ත වේ. නමුත් මනුෂ්‍යයෝ එසේ නොවෙති. එක් මව කෙනෙකුගේ කුසින් එකම පියෙකුට දාව සමාන වූ රතු ආහාරයෙන් වැඩි එක දවසක එක නැකතකින් උපන් මනුෂ්‍යයන් දෙදෙන පවා. ඔවුනවුන් හා සමාන නොවෙති. ඇතැම් විටක ඕනවුන්ගේ එකක් අධික මසුරෙක් වී අනිකා නිර්ලෝබියෙක් හෝවෙයි. එකෙක් නැනවතෙක්ව අනිකා මෝඩයක්වහූවෙයි. එකෙක් බියගුල්ලෙක්ව අනිකා නිර්භය වූුවෙක් වෙයි. එකෙක් අලස එක්ව අනිකා වීර්වන්තයෙක් වෙයි. එකෙක්. ශ්‍රියාවන්තයෙක්ව අනිකා කාලකන්නේියෙක් හෝවේ එකක් රූපවත්ව අනිකා විරූපී හෝවේ එක බොහෝ රෝග ඇතිව අනිකා නීරෝගී වූුවෙක් හෝවයි එකෙක් දීර්ගායිෂ්කයෙක්ව අනි මන්ද ආයිෂ්කයෙක්ක හෝවේ. සමාන වූ මවපියන් හා රිතු ආහාර ඇතිවත් මෙසේ එකක් අනිකෙකුට වෙනස් වන්නේ ඔවුන්ගේ උපපත්තියට හේතු මාතෘු පීත්‍රු, ඉරුතු ආහාර පමණක්ම නොවන බැවිනි. ඉදි නොවන්ගේ උපත්තියට හේතුෝ ඒවාම නම් රෘක්‍ෂ අතාවන් මෙන් ඔවුන්ද සමාන ගතිගුණ ඇත්තවූන් වන්නාහුය. මාතෘු, පීත්‍රු, රිතු ආහාර සංඛ්‍යාත ජනක උපස්තම්භක හේතුවන්ගේ සමත්වය ඇතිකල් හිීදුු ඇත්තාවූ මේ සත්ව නානත්වයට හේතු කවරේ දැ විමසොත් ට හේතුව ඔවුන් විසින් අතීතය කරලද පින් පව් දෙක බව පිළිගතීතු වෙයි. අතීත කෘත පං්්‍ය පාපයන් ඇතිවීමට ඔවන් පෙරත් සිටියාහ සිටියාූ සත්වයන් විය යුතුය. එබැවින් දැන් උපදින්නා වූ සත්වයෝ මව්පියන් නිසා උපදින නමුත්. ඒ සත්ව උපපත්තියට ප්‍රධාන හේතුව නොවන බවහා සත්වයන් විසින් කරන ලද කුසලකුසල කර්මයන් විසින්, චිත්ත සන්තතිය බව අන්තරයට පැමිණවීමෙන් සත්ව උපත්තිය සිදුවන බව ධතයතුයි. ඇතැම් කෙනෙක් සතර මහාභූත ධාතුූන් විසින් අභිනව සත්වයෝ නිර්මිත කරනු ලැබෙත්තේයි කියති. ඔවුහු ඊට සාක්ෂි වශයෙන් කුණු වූ මච්‍ය මාංශ දිරාගිය කසල පල්වූ ජල සෙවල ආදියහි උපන්නා වූ සංසේජද සත්වයන් දක්වති. මේ මතයද යට දැක්වූ සත්ව නානත්වය නිසාම පිළිගත හැකි නොවෙයි. ජල සෙවල් ආදී සමාන හේතුවෙන් නොෙක් ස්වභාව ඇති නොෙක් වර්ගවලට අයත් සත්වයෝ ඕපදිතිී. එක වර්ගයකට අයත් සත්වයෝද එකනෙකට වෙනස් වූ අදහස් වෙනස් වූ ගතිගුණ ඇැත්තෝ වෙති. ඉදින් අතීත කර්ම හේතු විරහිතව මහාභූතයන්ගේ හේතුවෙන්ම ඒ සත්වයෝ උපන්නාහු නම් ඔහු එකිනෙකාට සමානවන්නාහුය නමුත් එසේ නොවෙති. තවද අභිනව සත්වයන් ඉපදවය හැකි ශක්තියක් මහාභූතධාතුන්ට ද නැත්තේය. ඒබවධාතුූන්ගේ තත්ත්වයට අනුව කල්පනා කිරීමෙන් දතහැකි වෙයි. එක්ෙක් සත්වයක් පිළිබඳ ධාතුු දෙවර්ගයක් වෙයි එනම් නාමධාතු රූපධාතු යන දෙවර්ගයයි. එ නාමධාතු එනම් සත්වයාගේ විஞ්ඥානය එම් සිත හා එහා මිශ්්‍රව පවත්නා වූ ලෝබආදී ධර්මයෝධ යන අර්මුණු කරා නැමෙන්නා වූ ස්වභාවය ඇත්තා වූ ධර්ම සමූහයයි. රූපධාතු නම් සත්‍රමහා භූතයන් හා ඕවු නිසා පවත්නා වූ වර්ණ ගන්ද රසා අදියද යන සත්වයාගේ ශරීරය සෑදී තිබෙන්නාා වූ රූප සමූහයයි. මේ ධාතු දෙවර්ග අතුරෙන් නාමධාතු ප්‍රධාන ධාතු වර්ගයයි කුමක්හෙන්ද රූපකයට අධිපතිව තමා කැමති පරිද්දකින් රූපකය පවත්මන හෙයින් හා සුවදුක් විධීමාදියද එයින්ම කරන බැවිනි නාම ධාතුූන් අතරෙන ද විඤ්ඥාන ධාතුව සිත ප්‍රධාන ධාතුවයි කුමක් හෙයින්ද ලෝබාදී ධර්මයෝ විඤ්ඥාන ධාතු ඇසුරුකොට ඒ ඇතිකල්හීම පවත්නා බැවිනි සත්වයාගේ විඤ්ඥානධාතුව අසං්‍ය භවහි ඉපදීම නිසා ඇතැම් විටකතාවකාලික වශයෙන් නොපවතින නමුත් සර්වාකාරෙන් විஞ්ඥානධාතුව නැත්තා වූ සත්වයෙක් නැත. ඉන් වෙන්ව සත්වයකු නොසෑදයි. සත්වයා සම්බන්ධ විඤ්ඥානධාතුහු ද එකක් නිරුද්ධ වූවාට පසු එකක් කිපදීමෙන් පරම්පරා වශයෙන් එක වැලක් වී පවත්වනවා මිස මහාභූතයන් මෙෙන් එකවර සිය දහස් කණන් උපදිමින් පවතින්නහූ නොවෙති. එක සත්වයකුගේ ශරීරයක පවත්නා වූ මහාභූත පරම්පරා දහස් ගණනකි. ඇස සම්බන්ධ භූත පරම්පරාව එකකි කන සම්බන්ධ භූත පරම්පරාව එකකි. ලෝම් ආදියෙහිද එක එක කෙස්ගැසක් ලොම්ගසක් සම්බන්ධ රූප පරම්පරා වෙන්වෙන් වශයෙන් පවතිත් මෙසේ ඒ ඒ සාරීරික කොටස් බලා මහාභූතයන්ගේ වෙන්වෙන් වූ පරම්පරා ධත උත්තා हुුය මේ භූත පපරා ප අනික් පරම්පරාවක් ගැන අපේක්ෂා නොමැතිව පවතිත සත්වයාගේ ශරීර අවයව වී පවත්වන්නා වූ භූතයෝද බාහිර වූ භූතයෝද යන භූත සියල්ලම විஞ්ඥාන උපපත්්‍යයට උපකාරී වෙති එබවින් ධාතුූන්ගේ බලයෙන් සත්වයාගේ ප්‍රධාන කොට්ටාසේ වූ විஞ්ඥානධාතුව උපදී උපදින සැටි මෙසේ දයුතුයි සත්ව ශරීරය අවයාවයක් වූ ඇස ඉදිරියට යම් දෙයක් පැමිණේ නම් එහි වර්ණය ඇසහි උපයේ ගැටීමෙන් ඇස හා ඉදිරයේෙහි තිබෙන දයද යන ධාතුූ නිසා චක්කු විஞ්ඥානයයි කනු ලබන දකින්නා වූ හෙවත් ඇස ඉදිරිෙහි තිබෙනදය දැනගන්නා වූ සිත පහළවෙයි මෙසේ සෝත ආදී ඉන්ද්‍රියන්හි ශබ්ද ආදිය ගැටීමෙන්ද විඤ්ඥානධාතුූහු උපදිදිී. ඉන්ද්‍රියන් හා ආරමණයන්ගේ ගැටීමෙන් සිදුවන මේ විඤ්ඥාන උපත්තිය ගිනිකෝරහා ගිනි පෙට්ටිය ගැටීමෙන් ගිනි හටගැනීම මෙෙන් දතයුතුයි. මෙසේ රූපධාතුූන් විසින් සත්ව්‍යයා සම්බන්ධ ප්‍රධානධාතුුව වූ විඤ්ඥාන නිර්මිත කරනු ලබන කල්හි ඔවුන්ට විඤ්ඥානධාතු උපදවා අභිනව සත්වයන් නිර්මිත කළ නොහේද යතහොත් නිර්මිත කළ නොහේ කුමක් හෙයිද. මහාභූතයන්ට ස්වභාවෙන්ම පවත්නාාවූ විஞ්ඥානධාතු පරම්පරාවකට සම්බන්ධවම අභිනව විஞ්ඥානයන් පහළ කරවිය හැකි වන නමුත් එබඳ විඤ්ඥාන පරම්පරාවකින් වෙන්ව විඤ්ඥාන එපදවිය නොහැකි බැවිනි. ඒ බව කෙසේ දතහැක්කේද යතහොත්, එක සත්වයකුගේ ශරීරෙහි විඤ්ඥානධාතුවේ උපත්තියට උපකාරවන ඉන්ද්‍රියන් පිහිටා තිබෙන තැන් බොහෝය. ඒ තැන්වල එක විට රූපආදී බොහෝ අරමුණු හැපැති. නමුත්, විஞ්ඥානය පහළවන්නේ පුද්ගලයාගේ චිත්ත සන්තතිය යොමුුවී තිබෙන ආරම්මණය ගැනමය. අන්‍ය ආරම්මන සියල්ලම ඉන්ද්‍රියන්හි හැපුන නමුත් සිත් පහලනොකරවති. පොතක් බලන්නාාවූ තැනැත්තාගේ ඇසෙහි පොතේ පිටක තිබෙන පමණ අකුරුුවල චායා ගැටියීමට පැමිණෙති. නමුත් සිත් පහලවන්නේ අපේක්ෂා කරන අකුරු ගැන පමණකි. ඒ අකුරු දක්නා වූ සිත් පහළවන කල්හි එහි තිබෙන අනික් එක අකුරකද දක්නා වූ සිත් පහළ නොවෙයි එබැවින් එක සත්ව සන්තානයක සිත් ඉපදීමට ආධාර වන තැන් බොහෝ වෙතත් එකවර පහළවන්නේ එක සිතක්ම බව දතහැකි වෙයි මෙසේ විඤ්ඥාන පත්තියට හේතුවන්නා වෝ ඉන්ද්‍රියන්හි රූපාදීන්ගේ ගැටීම සිදුවද සත්වයා පිළිබඳ ස්ොභාවෙන් පවත්නා චිත්ත සන්තතියහිම මිස இන් වෙන්ව අන්තැනක සිතක් නූපදින බැවින්, පවත්නාචිත්ත පරම්පරාවක ආධාරය නොමැතිව භූතයන්ට විඤ්ඥාන ධාතු ඉපදවිය හැකි නොවන බව දතහැකි වෙයි. ඉන්ද්‍රියන්හි රූපාදිය සැපියීම නිසා විஞ්ඥානධාතුූන් උපදින බව ලෝක ප්‍රසිද්ධ කාරණයහි පණුවන් මදුරුවන් ආදී සංසේජද සත්වයන්ගේ උපත්තිස්ථානය වූ පල් වතුර මඩවගුරු කෙළපඩික්කම් ආදියෙහි රූපාදීන්ගේ සැපීමට ස්ථාන වූ ඉන්ද්‍රියන් අතුරෙන් එකකදු නැත්තේය. ඉන්ද්‍රියන් ඇත්තා වූ සත්වශරීරෙහි පවා තිබෙන්න්න වූ චිත්ත පරම්පරාවේ ආධාරය නොමැතිව රූපාදීන්ට විஞ්ඥානයක් පහළ කරවිය හැකි නොවන කල්හි එකම ඉන්ද්‍රියකුදු නැත්තා වූ පල්වතුරාදියෙහි අභිනව විஞ්ஞාන පරම්පරා කෙසේ පහළ වෙදද නොවෙමය එබැවින් භූතයන්ට අභිනව විஞ්ඥානධාතු පරම්පරාවක් පටන් ගන්නවා පටන් ගන්වා පෙර පටන්ම සිටින සත්වයන් හැර අභිනව සත්වයන් නිර්මාණය කළ නොහෙන බව දතියුතුයි. පල් වතුර මඩවගුරු ආදීහි උපදින්නා වූ සත්වයෝද පෙරපටන් සිටින පරණ සත්වයෝමය ඔවුන් විසින් කරන ලද පාප කර්මයන් විසින් ඔවුන්ගේ චිත්ත සන්තතිය ඒ දුර්ගන්ධ ස්ථානයන්ට පමුණුවන ලැබීමෙන් ඒ සත්වයෝ උපදිති එතකින් අභිනව සත්වයන් නූපදින බව දක්වන ලදී. නිවන් යාමයෙන් සත්වයන් අඩු වී ලෝකය හිස් නොවන බව. අභිනව සත්වයන් පහළ නොවෙත් නම් පුරාණ සත්වයන් නිවනට පැමිණීමෙන් ක්‍රමයන් සත්වයන් අඩුුවී දීර්ග කාලයකින් ලෝකය හිස් නොවන්නේද යනු සත්වයන් සම්බන්ධව බොහෝ දෙනෙක් අසනු ලබන්නා වූ ගැඹුරු ප්‍රශ්ණයකි. ඊට දියයුතු පිළිතුර නම් කවර කලෙකවත් සත්වයන් අඩු වී ලෝකය හිස්නුවන්නේය ඒ කියයාය. මේ පළිතුර යටදැක්වූ පටන්ගැනීම නැති බව මෙන්ම එක පක්ෂයකට අනුව කල්පනා කරන්නා වූ තැනැත්තාට අසත්‍ය සේ වැටහෙයිකි. ලෝකෙහි ප්‍රමාණයක් ඇත්තා වූද නැත්තා වූද ස්වභාවධර්ම දෙකොට සක් වෙතිී එයින් මහපොළොව හා ම සමුදුර මෙරගල ආදිය ප්‍රමාණවත් වස්තූන්ගේ පක්ෂයහි විශාල වස්තු වෙති. ඒවා සැතැම්ම ගණන් යොදුන් ගණන් යැයි ප්‍රමාණ ඇති බැවින් වායින් අවුරුදු දහසකට අබැ ඇටයක් පමණ කොටසක් බැගින් අඩු කළත් නොවැඩි පවත්නාහු නම් දීර්ඝකාලයකි නේවා සම්පූර්ණයෙන්ම නැතිවන් නාහුය ප්‍රමාණවත් වස්තුූන් නැමැති එක පක්ෂයකට අනුව සත්වයන් ගැන කල්පනා කරන්න වූ තැනැත්තා සත්වයෝ කොපමන හිටියත් ඔවුන්ගෙන් අවුරදු දහසකට ලක්‍ෂයකට එකෙක් බැගින් නිවන් ගියත්. මහපොළොව මහ සමුදුර ආදියමෙන් කාලාන්තරයකින් අවසන් වන්නාහු යැයි වරදවා සිතාගනිී සත්වයෝ අනන්ත වෙති ඔවුන්ගේ පරිච්චේ දෙයක් ප්‍රමාණයක් නැත්තේය ප්‍රමාණයක් නැත්තා වූ අනන්ත පක්ෂයහි වූ ස්වභාවයන්ගේ අඩු වැඩිවීමක් අවසන්වීමක් නැත්තේය ඒ බව මෙසේ තේරුම් ගතයුතුයි. පටන් ගැනීමක් නැතිබැවින් අතීත කාලයේද අවසාන කාලයක් නැතිබැවින් අනාගත කාලයද අනන්ත වෙයි ඒ කාල දෙකින් වඩා දීර්ඝ කාලය කුමක්තැයි සොයතහොත් දෙකම දීර්ඝ ප්‍රමාණයෙන් සම යැයි පිළිගතයුතුය අතීතය අනාගතයට වඩා හෝ අනාගත අතීතයට වඩා හෝ දිගය කියා හෝ කොටය කියා හෝ කිව නොහැක මහපොලො ආදී ප්‍රමාණවත් වස්තුූන්ට අනුව කියතහොත් එයින් එකක් දිගයි ද අනිකක් කොටයි යැයිද කිවයුතු වෙයි කුමක් හෙන්ද යතහොත් මොහොතක් පාසාම වර්තමාන කාලයක්ම ගුස් අතීත කාලයට ඇතුල්වීම හා අනාගත කාලය වර්තමාන භාවයට පැමිණීමද සිදුවන බැවිනි. මෙසි අතීත කාලයාගේ වැඩීම හා අනාගත කාලයේ කොටවීම මොහොතක් පාසා සිදුවන නමු සෑම කල්හීම අතීතය පමණ වූ අනාගත කාලයක් ඇත්තේය අනාගත කාලය අද යම් පමණ නම් වර්ෂ කෝටියක් ගත වී ලබන දිනේහිද ප්‍රකෝටියක් ගත වී ලබන දිනේහිද එපමනම අනාගත කාලයක් ඉතිරිව ඇත්තේය. අනාගත අඩුුවී අවසන්වී යාමක් කවර කලෙකවත් නොවන්නේය මේ අනන්ත ධර්මයන්ගේ ස්ුභාවයයි. තවද ආකාසේද අනන්ත වුවකි එබැවින් එහි කොතනක සිට කතා කළත් එතැන සිට දස දිගටම අනන්ත වශයෙන් සමව අවකාශයක් ඇත්තේය එතන සිට යම්කිසි යුෘධිමතෙක් විනාඩියකට යොතුන් ලක්‍ෂයක් යන්නා වූ වේගෙන්, වර්ෂ ලක්ෂයක් එක දිශාවකට බලා ගමන්කොට පැමිණි තැන සිට කතා කළත් ඔහුත් බොහෝ දුර ගියය කියා ඔහුගේ ඉදිරියේ තිබෙන, ආකාශය අඩුකමක් හෝ පසුභාගේ තිබෙන ආකාශය වැඩිකමක් ද නොවේ. දෙපසෙහි අනන්තභාවයෙන් සමවම ආකාශය තිබෙයි. කවර කල එකවත් එහි කොනකට නො පැමිණේ. ප්‍රමාණය ඇත්තා වූ වස්තුවක යමක් මෙසේ යමෙක් මෙසේ ගමන් කළේ නම් ඒ වස්තු වේ ඔහුගේ පිටිපස තිබෙන ප්‍රදේශය මහත්වීම හා ඉදිරයේ තිබෙන ප්‍රදේශය කුඩාවීමද පියවරක් පාසාසිදුවේ. අනන්ත වස්තු එසේ අඩු වැඩි නොවී සමව පවතිත්. සත්වයෝධ මේ කාල ආකාශයන් මෙ අනන්ත වෙති. සත්වයන් තබා ඔවුන්ගේ වාසස්ථාන වූ සක්වලවල්ද අනන්තයහ. එකක සක්වලක සත්වයන්ගේ ද ප්‍රමාණයක් නැත්තේය බැවි මුළු ලෝකයම සත්වයන්ගේ අනන්ත බව කියනු කිම. සත්වයන් අනන්ත බැවින් කොපමන නිවන්ගියත් කාල ආකාශයන් මෙෙන් ඔවුන්ගේ අඩුුවීමක් නොවෙේ. සම්පූර්ණයෙන් හිස්වියම ගැන කියනු කිම. මෙසේ අනන්ත සත්වයන්ගේ අඩු නොවීම අනන්ත වස්තුූන් හා සසදා තේරුම් ගත යුතුය. මෙසේ නොව යුතුවි සාගරාදී ප්‍රමාණවත් වස්තූන්ට අනුවසිතා මේ කාරණය තේරුම් ගත නොහැක. ප්‍රමාණවත් වස්තූන් අඩුවන බැවින් අනන්ත සත්වයනුත් අවසන් වෙතයයි කියතහොත් එය පරඩැල් ලබු කටු ආදියදයේ පාාවෙන බැවින් කළුගළුත් පාාවිය යුතුයයිකීම වැනි ලාමක කීමකි. එබැවින් සි කලක සත්වය අඩුවී ලෝකයේ හිස් නොවන බව දති යුතුය පුනරුප පත්තිය භවයහි නැවත නැවති පදීමට හේතුවන්නා වූ තෘෂ්ණාව නැමැති තෙත් ගතිය අරහත් මාර්ගඥාන සංඛ්‍යාත ගින්නෙන් වියලවා නොහැරයා වූ සත්වයෝ මරණින් මතු කර්මානුකෝලව යම් කිසි භවයක ඒ කාන්තේ නඋපදිින් නාහුය ඒ බව තේරුම් ගැනීමට යට අභිනව සත්වයන් නූපදින බව දැක්වීම සඳහා කියන ලද කරුණම ප්‍රමාණවෙේ. එහි සත්වයෝ අතීතෙහි ඉපිද සිටියවුන් බව හේතු සහිතව දක්වා ඇත. එයින් අනාගතයහිත එසේම උපදින බව තේරුම් ගතහැකි වේ. එබැවින් පුනරුප්පත්තියක් ඇති බව ඔප්පු කිරීම සඳහා මෙහි කරුණු නොදක්වා එය සිදුවනැ හැටි පමණක් සැකවින් දක්වනු ලබේ කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්බවෝ. තස්මා පුනබ්भවෝ හෝතිී ඒවං ලෝකෝ පවත්තති. මේ පුනරුප්පත්තිය සිදුවන හැටි දැක්වීම සඳහා පෞරාණික ආචාරවරයන් වහන්සේලා විසින් කියෙන් ලද ගාථාවකි. එහි අර්ථය මෙසේය. කර්මය හේතුකොටගෙන විපාකයෝ පවතිත්. විපාකය තෙමේ, කර්මය ප්‍රභවකොට ඇත්තේය හෙවත් කර්මයෙන් හටගන්නේය එහෙයින් නැවත එපදීම මෙසේ ලෝකයතමේ පවති. මෙයින් කර්මහේතුවෙන් විපාක ඇතිවීමෙන් පුනරුපපත්ය සිදුවන බව දක්වන ලදී. ඒ සිදුවන ක්‍රමය වනාහි චති උපත්ති ඥානයයි කියනලද සත්වයන්ගේ චෘතිය සහ උපපත්තිය දෙක දක්නාවූ නොනැත්තන්ට මුත් සෙසන්ට ප්‍රත්්‍යක්क्ष වශයෙන් දැකී හැකි නොවෙේ එබඳ නුවනක් නැත්තවුන් විසින් උන්වහන්සේලාගේ දේශනා අනුසාරෙන් අනුමාන වශයෙන් තේරුම් ගතීතුයි එහි පිළිවෙල සුखाාවගෝධය සඳහා මනුෂ්‍යයන් වශයෙන් මෙහි දක්වනු ලැබේ එ මෙසේ සත්වයකුගේ සරීරයහි කර්මය චිත්තය රිතුව ආහාරය යන ප්‍රධ්‍ය හතරය නිපදවන ලද රූපධාතු හතර කොටසක් පවති. එයින් කර්මජරූපයෝ ඇසට නොපිඩෙන්න්නා වූ ඉතා සියුම් වූ රූප කොටසකි. ඒවා ඉති රූප කොටස්තුනේද ආධාරය ඇතිවම පවත්නාහුය. සත්වයාගේ ප්‍රධාන කොට්ඨාසය වූ චිත්ත පරම්පරාව වනාහි කර්මජ රූප කොට්ටාසේට අයත් රූපයන් ඇසුරුකොට පහන් වැටි ඇසුරුකොට පවත්නා වූ ප්‍රදීපයක් සේ පවති. යම් කලෙක වාත පිතාදී දෝෂයන් නිසාහෝ කඩු පහරආදී අන්තරාවක් නිසාහෝ ශරීරගත ධාතුූන් අතිශයෙන් කොපිතව සන්දිිබධන සිදීම ආදිය වූ දිවි පැහැරගන්නා වූ ඉවසය නොහැකි වූ බලවත් வேදන උපදවන්නාහු නම් එකල්හි සෙසු රූපයෝ කර්මජරූපයන්ට අනුග්‍රහ කිරීමට අසවර්ත වෙති එතැන් පටන් පරම්පරා වශයෙන් නොසිදී පැවත ආවා වූ කර්මජරූප සන්තතින්හි අභිනව අභිනව රූප ඉපදීම නවති පුරාණ වූ කර්මජරූප පමණක් නිවයාමට ආසන්න වූ ප්‍රධීශිකාාවක් මෙන් ඉතා දුර්වලව පවති එකල්හි සත්වයාගේ චිත්ත සන්තතිය මදවේලාවකින්ම නිරුද්ධ වී සිඳීයන්නට තිබෙන ඉතා දුර්වල වූ හරුදය වස්තුව රූපයක් ඇසුරුකොට ගරුකාදී චතුර්විද කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් විසින් වටහවන ලද කර්ම කර්ම නිමිත්ත ගතිනිමිත්ත යන තුනෙන් යම් කිසිවක් අරමුණු කොට පවති මෙහි කර්මය නම් සොයසන්තානයහි අතීතෙහි උපන් කුසල අකුසල චේතනාවෝය. කර්ම නිමිති නම් කුසලා කුසල කර්මය කිරීමට උපකරණ වූ දානවස්තු චෛත්‍ය ප්‍රතිමා ආදිය හා කඩු තුවක්කු දුනු දඩුමුගුරු ආදියයි. ගති නිමිත්ත නම් තමා උපදින්නා වූ ස්ථානයහි තිබෙන යම් කිසි දෙයකි එය වැටහෙන කල්හි දෙව්ලෝ උපදින්නා වූ සත්වයන්ට දිව්‍යවිමාන දිවිය රථ, දිවිය උද්‍යාන කල්ප වක්ෂ ආදියද. මිනිස්ලෝ උපදින්නා වූ සත්වයාට මාතෘුගර්බයද, නරකෙහි උපදින්නට නියමිත පුද්ගලයාට නිරයගිනි නිරය පාලකයන්ද පේතයෝනය හා, තෙරිසන්යෝනී උපදින්නා වූ සත්වයන්ට පර්වත ආර්යාාදියද ගතිනිමිත්ත වශයෙන් වැටහෙහි. මෙසේ වැටහීමෙන් අතීතෙහි කරනලද පුරාර්ණ කර්ම අලුත් වෙයි. කර්මාදීන් අතුරෙන් යම් කිසිවක් නොවැටහි මරණයට පැමිණෙන්නා වූ ශීනාශ්්‍රවයන් වහන්සේලාගෙන් අන්‍ය සත්වයෙක් නැත්තේය. මෙය ඇතැම් කෙනෙකුට මරණයට ඉතාමත් ආසන්නවද ඇතැම් කෙනෙකොට මරණයටද පෑගණණකට හෝ දවසකට දෙකකට හෝ පූර්ුවයෙහිද වැටහෙ.කිිනිහිර පිට තබා මිටියෙන් තලා මරණලද මැස්සා වුවත් මේ තුනෙන් එකක් වැටහීමෙන් පසුවම මරණයට පැමිණේ. එක රූපයකට ඇත්තා වූ ආයෂය චිත්තක්ෂණ සතලොසකි එවත් සිත මෙෙන් හතුලොස්ගුණයකි එබැවි ඔහුගේ සන්තානයහි අන්තිමේහි උපදින් උපන් හර්දය වස්තු රූපය ඇසුරුකොට සිත් සතුලසක් උපදී. ඉන් පසු ඕහගේ සන්තානයහි සිතට නිශ්්‍රය වීමට වස්තුවක් නැති බැවින් සිත් පහළනොවේ. එකල්හි සත්ව්‍යයා මලේයයැයි කියනු ලැබේ. මේ අවස්ථාවෙහි දී ඔහු තුළ පැවත ආවා වූ සිත් පරම්පරාව, නිශ්්‍රය වස්තුවක් නැතිබැවින් සිිඳයායුතු නමුත්. චිත්ත පරාම්පරාව රූපධාතුන්ට අසමාන වූ ධාතු සමෝහයක් වූ බැවින් හරදය වස්තුරූප නැතිවූ නමුත්. චිත්ත සන්තතිය සිඳී නොයයි. එය නැවක සිටින්නා නැවදයේ ගිලුනේවී නමුත් අන් කිසිවක් ආධාර කරගෙන සිටින්නක් මෙන් ධතයුතුයි. චිත්ත උප්පත්තිට වනහි නිශ්්‍රය වස්තුවෙන් අන්‍ය වූද බොහෝ හේතු ඇද. එයින් මේ වේලාවේදී මැරණ සත්වයා විසින් රැස් කරන ලද කොසලකුසල කර්මයෝද ඔහුගේ සන්තානයෙහි අනුසය වශයෙන් පවත්නා වූ අවිද්‍යා තෘෂ්ණ දෙකද යන මෝහු චිත්ත සන්තතිය සිඳී යන්නට නොද. කෙසේද යතහොත්? චුතමන සත්වයාට ඔහුගේ සන්තානෙහි අනුෂය වසයෙන් පවත්නා වූ අවිද්‍යාතමෝ බවයහි ඇත්තාා වූ දෝෂය වසන්නේය. තෘෂ්णාව වසන ලද ආදීන වැත්තා වූ භවය කරෙහි චිත්ත සන්තතිය නම්ම වන්නේය මරණාසන්නේහි පැවති ජවනචිත්ත සහගත සංස්කාරයෝ තෘෂ්णාවෙන් නමවන ලද චිත්ත සන්තතිය අභිනව බවයට පමුණුවති. එකල්හි මරනාසන්නේෙහි තමාගේ ස්වරූපය හෝ කර්ම නිමිත්ත ගතිනිමිත්්‍යයන් හෝ දක්වමින් විපාකධානයට ඉදිරිපත් විබූ කර්මය විපාකදීම් වශයෙන් හරද වස්තුරූප නිරෝධයෙන් පසු පහළවන්නට තිබූ සිත යම්කිසි තනක කර්ම හේතුවෙන්ම පහළ වූ අභිනව හරදවස්තුරූපයක් ඇසුළුකොට උපදී ඊට බව දෙක සම්බන්ධ කිරීම් වශයෙන් උපන් බැවින් ප්‍රතිසන්ධිචිත්තය යැයි කියනු ලබේ. ඒ මේ ප්‍රතිසන්ධිචිත්ය අතීත භවයෙන් වර්තමාන බවයට පැමිණානොව අතීත කර්මය නිසා වර්තමාන බවයහිම හටගත්තා වූ ධර්මයකි. එ පහළ වූ පසු සත්වයා භවන්තරයට පැමිණියේ යැයි කියනු ලැබේ. මෙසේ නොවී මියගියාාවූ තැනැත්තාගේ ශරීරයෙන් ආත්මයක් හෝ අන්කිසිවක් හෝ අභිනව බවයට යාමෙන් සත්තු උප්පාත්තියක් සිදුනොවෙයි එහින් කියන ලදී ලපච්චය මීති දම්ම මත්තමතං බවන්තරමූ පේති නාස්ස තතෝ සංකන්ති නතතෝ හේතු විනාහෝති එහි තේරුම ලබනද ලද ප්‍රත්‍ය ඇත්තා වූ ප්‍රතිසන්ධී චිත්තය නැමති ධර්ම මාත්‍රයම බවාන්තරයට පැමිණේ අතීත භව සිටිය වූ සත්වයාගේ වර්තමාන භවයට ඒමක් නැත්තේ අතීත බව පරියාපන්න හේතුවෙන් වෙන්ව වර්තමාන භවෙහි උපදින්නේද නොවේය. අතීත බව පරියාපන්න ස්කන්ධයන්ගේෙන් කිසිවකු නොපැමිණ වර්තමාන භවයහි අභිනව වස්තු රූපයක් ආශ්්‍රයකොට ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළවේයැයි කී කල්හි පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය නොදන්නා වූ තැනැත්තන්ට එ අතීත භවේහි වූ සිත්හා සම්බන්ධ නොවූ වූ වයයි සිතිය හැකිය. නමුත් එක භවේ කොපදින්නා වූ සිත්වල යම් බඳ වූ අන්ෝනය සම්බන්ධයක් වේනම් අතීත බව පරිාපන්න චිත්තයන් හා වර්තමාන බව පරියාාපන්න චිත්තයන් හිීද ඇත්තේය. එක භවයකදී උපදින්නා වූ සිද්ධ එකක් නිරුද්ධ වූවාට පසුවම අනික උපදින බැවින් ඒ සිත්වල එකට බැඳී එකට හැපී පවත්නා වූ සම්බන්ධයක් නැත්තේය. ඔවුන්ගේ ඇත්තා වූ සම්බන්ධය නම් එකක් නිරුද්ධ වූ වහාම ඒ අතර කාලයක් ගතවන්නට නොදී අතීත චිත්තයන්ගේෙන් ප්‍රත්්‍ය ලබා ඒ පරම්පරාවට අයත්ව එපදීමයි. එසේ පවත්නා සම්බන්ධය අතීත භවයාගේ අන්තිම චිත්තය වූ චුතිචිත්තයගේද වර්තමාන භවයාගේ පළමෝන සිත වූ ප්‍රතිසන්දිචිත්තයේද වෙනසක් නැතිව ඇත්තේය. චුතිචිත්තය නිරුද්ධවීමෙන් පසු එය උපන්ස්ථානීෙන් යොදුන් කෝටියක් ඇත වූ තැනක ප්‍රතිසන්ධි සිත පහළ වුවත් ඊට ගතවන කාලය එක භවයකදී එක සිතක් නිරුද්ධ වූවාට පසු අන්සිතක් පහලවීමට ගතවන්නා වූ කාලයමයි. එබැවින් වර්තමාන භවයහි අතීත භවයෙන් කිසිවක් නොපිමිණ පහළවන්නා වූ ප්‍රතිසන්ධිය අතීත බව පරියාාපන්න චිත්ත පරම්පරාවට අයත් බව ධතයුතුයි. මෙසේ අතීත භවයන් අතීත බවයෙන් කිසිවක් නොපැමිණ වර්තමාන භවයහි අභිනවස්කන්ධ පහළ වූ කල්හි වර්තමාන භවයසිටින පුද්ගලයා අතීත භවය සිටි පුද්ගලයාමද නැතහොත් අනෙක්ෙක් ද යන ප්‍රශ්නය මෙසේ මෙහි ඇස යුතුව තිබෙයි. ඒය පෞරාණික ආචාරවරයෝ ප්‍රතිබිම්්බ ආදී උපමාවලින් විසඳූහ. ඒ මෙසේය. ප්‍රතිබිම්බ නම් කැඩපත් ආදයේ පෙනෙන චායාවයි කැඩපතිහි පෙනෙන මුහුණේ චායාව මුහුණෙන් අන්‍ය වූ කැඩපතේම පහළ වූ දෙයකි. නමුත් ඒ මුහුණ නිසාම පහළවන බැවින් හා මුහුණ හා සමාන බැවින්ද. මුහුණෙන් අන්්‍ය වස්තුවක් ද නොවේ කැඩපත්වලින් මුහුණු බලන්නෝ කැඩපතය පෙනෙන සැවනැල්ල තමාගේ මුහුණ යැයිම සලකයි එබැවින් කැඩපතේ පෙනෙන ජායාව මුොහුණබන්න තැනැත්තාගේ මුහුණමය කියා හෝ නොවේය කියා හෝ කිව හැකි නොවේ එපරෙත් දෙෙන්ම වර්තමාන භවය සම්බන්ධ ස්කන්දයෝ අතීත භවයහි ස්කන්දයෝ නොවෙති නමුත් අතීත භවයහි ස්කන්ධයන් නැතිවී නම් වර්තමාන භවේහි දස්කන්ධයන් නැතිබැවින් ස්කන්දයන් අතීතස්කන්ධයන් නිසාම හටකත් බැවින් ඒකාන්තෙන් ඒවායි අන්්‍ය වූ ස්කන්දයෝද නොවෙති. එබැවින් වර්තමාන භවයහි සිටි පුද්ගලයා ඒකාන්තෙන් අතීත භවේ සිටි පුද්ගලයාමය කියාහෝ, අන්්‍යක්ක කියාහෝ කියහැකි නොවෙයි. මෙස ඒකාන්තෙන් කත්වයක් හෝ නානත්වයක් ලැබිය හැකි නොවීම හේතුන්ගේ හෝ හේතු පලයන්ගේ ද ස්වවාාවයයි ඉදින් හේතුව හා පලය ඒ කාන්තෙන් එකක්ම වේනම් කිරෙන් හටගත්තා වූ දී හා කිරි එකම වර්ගයක් විය යුතුවෙයි නමුත් එසේ නොවෙයි කිරි අනික දී අනිකකි කිරිවල දී ද දීවල කිරිද නැත්තේය ඉදින්නේන්නේ දෙවර්ගයම එකක් නම් එකම ස්වභාවයකින් තිබී යුතුවයි. කිරිවල දව තිබෙන ස්වභාවේද ද කිරි ස්වභාවයද නැතිබැවින් කිරි හාදී එක ඒකාන්තයෙන් දෙවර්ගයකි. කිරි වුණුකොට භාජනයකට තැබූ කල්හි පසුදින එහි දී හැදී තිබෙයි. ඉදිින්, ඒවා ඒකාන්තයෙන් කිරි නොවේ නම්, දී කිරි අයිතිකාරයාගේ නොවේයැයි කිවීතු වෙයි. එසේ කීමද ලෝක විවාරයට විරුද්ධැවින් කිරි හාදීවල ඒ කාන්ත ඒකත්ව නානත්වයක් නොලැබෙන බවධතියුතුේ. මේ නයින් සකළ හේතු හේතු සමුප්පන්න ධර්මයන්ගේ ස්වභාවය දැන වර්තමාන භවයන්හි පුද්ගලයා අතීත භවයහි සිටි පුද්ගලයාම හෝ ඔහුගෙන් අන්්‍යෙක් හෝ නොවන භවතේරුම් ගතීතුයි. මෙසේ නොව වර්තමාන අතීත ස්කන්ධයන්ගේ ඒකාන්ත ඒකත්වය කියතහොත් අතීත භවෙන් ස්කන්ද වර්තමාන භවයට නොවා බැවින් ඒ අසත්්‍යයක් වෙයි ඒකාන්ත නානත්ව වශයෙන් සලගතහොත් අනෙකෙක් කරන ලද කර්මයාගේ පලය අනෙකෙකුට වේය යන දෝෂයවෙයි. තවද අතීත භවෙන් වර්තමාන භවයට ආවා වූ, කර්මපලය ලබන්නන්න වූ ආත්මයක් හෝ පුද්ගලය හෝ නොමැතිනම්. කර්මපය කවරෙකුට වේද කර්මයෙන් ජනිත සැපදුක් විඳීද යතහොත්. කර්මඵලය ලබන්නා වූ ස්කන්දයන්ගෙන් අන්්‍ය වූ කිසිවෙෙක් නැත්තේය යම්සේ රත අවයාව සමූහයට රථයයිද, ගෘහාවයාව සමූහයට ගෘහය යැයිද. විවාහාර කරනු ලැබේද එපරිදදෙන්ම ස්කන්ධ සමූහයටම සත්වයාය පුද්ගලයාය යැයි කියනු ලැබේ. එබැවින් අතීත කර්ම හේතුවෙන් වර්තමාන භවයහි ස්කන්ධ පහළ වූ කල්හි ඒවාට කර්ම පලය ලබන්නා වූ, කර්ම පලේ ස්වාමයායයි කියු ලබේ. එබැවින්, ස්කන්ධයන්ගේ අන්්‍ය වූ කර්මඵලයට ස්වාමී වූ පුද්ගලයෙක් ස්ොවැන්නට නොය අයුතුයි. ගස්වල හටගන්නා වූ ගෙඩිවනාහි ගස්වලම කොටසකි. නමුත් ගසක ගෙඩි හටගත් කලහි ගස පලගත්තේ යයිද පල දරනවා යයිද කියනු ලැබේ. එපරිද්දෙන්ම පුද්ගලයාය සත්වයාය මනුෂ්‍යයාය දෙවියාය යැයි කියනු ලබන්නාූ ස්කන්ද සමූහවල කොටස් වූ සුකවේදනා දුකවේදනාවෙන් හටගත් කල්හි සත්වයා සැපදුක් විඳීය පුද්ගලයා සැපදුක් විඳීය යැයි කියනුල වේ. මෙතකින් පුනරුප්පත්ති ක්‍රමයෙන් සැකවින් දක්වන ලදී. මේ ක්‍රමයෙන් කාම රූප අරූප සංඛ්‍යාතලෝකත්ත්‍රයෙහි වාසය කරන්නා වූ පහ නොකරලද තෘෂ්ණාව ඇත්තා වූ සෑම සත්වයන්ගේම චෘති ප්‍රතිසන්දිි දෙක නොනැවති නිමනට පැමිණිණතෙක් සිදුවයි උපන්සත්වයා මරණයට ද මරණයට පැමිණිසත්ව එපදීමට ද පැමිණෙන බැවින් ස්කන්ධයාගේ පැවැත්ම චක්‍රයක් වැනිවූහෙයින් ඊට සංසාර චක්‍රයේ යැයි කියනු ලැබේ ආදක් නැත්තා වූ මේ සංසාර චක්‍රයට අසුුවී ඉපදීම නැසීම වශයෙන් නැවත නැවත පෙරලැමින් සිටීම ඒ කාන්තයෙන් මහත් වූ දුක්කේකි සංසාර චක්‍රයසින්ද නිවනට පැමිණීමට සියල්ල විසින් උත්සාහ කළයුතු වෙයි. මෙතකන් මහාචාර රේරුකාණ චන්ද මිමල ඇතිවරයන් වහන්සේ විසින් ලියන ලද පුනරු පත්තික්‍රමය නිමි. චිරං තිට්ටතු සද්දම්මෝ.